කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ නිල මාධ්‍යයක කියවන ෆොස් මීඩියා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී පෙනී සිටින ඔබ වෙනුවෙන් ගෙනෙන අකුර විභාග උපකාර පාඩම් මාලාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ භෞතික විද්‍යා විෂය. ඒ යටතේ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව කතා කරමු. හොඳයි, පළවෙනි ප්‍රශ්නේදී අපිට සමාන අගයන්ගෙන් යුත් ප්‍රතිරෝධ තුනක් දීලා ඒවා සමාන්තරගතව සම්බන්ධ කළාම සමක ප්‍රතිරෝධයේ අගය දීලා අපෙන් අහනවා ඒ ප්‍රතිරෝධ තුනම ශ්‍රේණිගතව සම්බන්ධ කරාම සමක ප්‍රතිරෝධය කීයද කියලා. හරි, අපි හැමෝම දන්නවා ප්‍රතිරෝධ දෙකක් හෝ කිහිපයක් සමාන්තරගතව සම්බන්ධ කළාම සමක ප්‍රතිරෝධය හොයන විදිය. එක් එක් ප්‍රතිරෝධයේ පරස්පරය අපි සමාන කරනවා සමක ප්‍රතිරෝධයේ පරස්පරයට. එතකොට මෙතනදී ප්‍රතිරෝධ තුනම එක සමානයිනේ. අපි හිතුවත් එක ප්‍රතිරෝධයක් R කියලා එකියට R එවත් තුනක් එකතු කරලා අපි ඒක සමාන කරනවා. අපිට සමක ප්‍රතිරෝධයගේ එකයි කියලා දීලා තියෙනවා. එකෙහි පරස්පරය එකමයි. ඉතින් අපි එකට සමාන කරනවා. එහෙම සමාන කරාට පස්සේ අපිට පුළුවන් එක ප්‍රතිරෝධයක අගය එහෙම නැත්නම් R ගේ අගය හොයාගන්න. එතකොට අපිට එනවා ohm 3 කියලා. අපින් අහලා තියෙන දැන් එක ප්‍රතිරෝධයේ අගය නෙමෙයිනේ. ඒ ප්‍රතිරෝධ තුන ශ්‍රේණිගතව සම්බන්ධ කරාම සමක ප්‍රතිරෝධයයි අපෙන් අහලා තියෙන්නේ. ඒක නිසා අපි දැනගෙන ඉන්න ඕනේ ප්‍රතිරෝධ තුන ශ්‍රේණිගතව සම්බන්ධ කරාම සමක ප්‍රතිරෝධය හොයන හැටි. ශ්‍රේණිගතව නම් සම්බන්ධ කරලා තියෙන්නේ අපිට හරිම ලේසියෙන් ඒ ප්‍රතිරෝධ තුනේ ඓක්‍ය අරගෙන සමක ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිරෝධ තුන ශ්‍රේණිගතව සම්බන්ධ කළාම පිළිතුර වෙන්නේ ohm 9යි. එතකොට මේ ගානට පිළිතුර 4. හරි, ඊළඟ ගානේදී අපෙන් අහනවා ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2ක් වෙන වස්තුවකට නිව්ටන් 16ක් බලයක් දුන්නම ඇතිවන ත්වරණය කොපමණක්ද කියලා. එතකොට මෙතන අපි ස්කන්ධය, ත්වරණය සහ බලය කියන රාශීන් අතර සම්බන්ධතාවයක් දැනගෙන ඉන්න ඕනේ මේ ගාන හදන්න. අපි බලමු එතකොට කොහොමද මේක හදන්න, අපි මොකද්ද මේ තුන අතර දන්න සම්බන්ධතාවය කියලා. ඒ රාශින් තුන අතර අපි සම්බන්ධතාවයක් ගොඩනගන්න යද්දී අපිට කෙලින්ම මතක් වෙන්නේ නිව්ටන්ගේ දෙවන නියමය. වස්තුවක ඇති වෙන ත්වරණය ඒට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මෙන්න මේ කියන නිව්ටන්ගේ දෙවන නියමය තමයි අපිට උදව් වෙන්නේ බලය, ත්වරණය සහ ස්කන්ධය අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. එතකොට අපිට පුළුවන් F සමානයි ma කියන සමීකරණය ගොඩනගාගෙන ඒ ඇසුරෙන් මේ දීලා තියෙන දත්ත ආදේශ කළා ඇතිවන ත්වරණය තප්පර වර්ගයට මීටර් 8යි කියලා හොයාගන්න. එතකොට මේ ගානට උත්තරේ වෙන්නේ පිළිතුර 3. හරි, අපි දන්නවා දැන් විරල මාධ්‍යයක ඉඳන් ගහනතර මාධ්‍යයට ගමන් කරනවා නම් කිරණේ වර්ධනය වෙන්න ඕනේ අභිලම්බයේ දෙසට. එතකොට මේ කෝණයට වඩා මේ කෝණය ලොකුයි. එහෙනම් ඒක අභිලම්බයෙන් ඉවතට. එහෙනම් පළවෙනි පිළිතුර වැරදි. ඊට පස්සේ විරල මාධ්‍යයක ඉඳන් ගහනතර මාධ්‍යයකට යනකොට මෙතනත් ඒ කෝණය වැඩි අභිලම්බයේ ඔස්සේ ගමන් කරලා තියෙනවා. ඒකත් වැරදි. මෙතන මේ කෝණයට වඩා මේ කෝණේ අඩුයි. ඒක නිසා අභිලම්බයේ දෙසට නැවිලා තියෙනවා. ඒක නිසා පිළිතුර වෙන පිළිතුරු 3 ඊළඟට ගිහිල්ලා බලමු. මෙතන පූර්ණ අභ්‍යන්තර පරාවර්තන අවස්ථාවක් තමයි පෙන්වන්නේ. හැබැයි අපි දන්නවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිදු වෙන්න නම් ගහනතර මාධ්‍යකින්ද තමයි කිරණේ පැමිණෙන්න ඕනේ. ඒත් මේ කිරණේ පැමිණෙන්නේ විරල මාධ්‍යයෙන්. ඒ නිසා ඒ පිළිතුරත් වැරදි. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ පිළිතුර 3. ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ආලෝකයේ වර්ධනය වෙද්දී අභිලම්බයෙන් ඉවතට කිරණය ගමන් කිරීමට උත්සාහ කරනවා. ඒ කියන්නේ ගහනතර මාධ්‍යයේදී සාධන අභිලම්බයත් සමග සාධන කෝණයට වඩා වැඩි කෝණයක් විරල මාධ්‍යයේදී හදනවා. ඒක නිසා ගහන මාධ්‍යක ඉඳන් විරල මාධ්‍යකට යනවා නම් අභිලම්බයෙන් ඉවතට තමා ගමන් කරන්නේ. විරලතර මාධ්‍යයකට
මාධ්‍යක සිට ගහනතර මාධ්‍යයකට ආලෝකය වර්ධනය වෙනවා නම් අභිලම්භය දෙසට තමයි කිරණය වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ විරල මාධ්‍යයත් සමග සාධන කෝණයට වඩා ගහනතර මාධ්‍යයේදී අභිලම්භය සමග සාධන කෝණය අඩු වෙන නිසා අපේ වර්ධනයේ සිවීම සිදු වෙන්නේ අභිලම්භයේ දෙසට. එතකොට අපිට ගහන ඇහලා තිබ්බේ මේ විරල මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට යන කිරණයක් පිළිබඳව. අපි ආපහු ගානට ගිහිල්ලා රූපස්තන හතරම හොඳට බලලෙමු. දැන් අපි දන්නා විස්තරය කියන්නේ මේ කොටස. ඒ කියන්නේ Q තරංගායාම කියන්නේ මේ කොටස. R අපෙන් අහන්නේ විස්තරය හා තරංගායාම. එහෙනම් හරියට පිළිවෙලට තියෙනවනේ Q සහ R කියලා. තුන්වෙනි පිළිතුර. නමේ ප්‍රශ්නෙට උත්තරේ පිළිතුර 3. අපේ මුලින් යහුවේ විස්තරය. විස්තරය එතකොට වෙන්නේ මේ කොටස. එතකොට මේ කොටස නම් කරලා තියෙන ඉංග්‍රීසි අක්ෂරයෙන් තමයි විස්තරය පෙන්වුම් කරන්නේ. අපි බලමු විස්තරය කියන්නේ මොකද්ද කියලා. විස්තරය කියන්නේ තරංග චලිතයට සහභාගී වෙන අංශ විසින් මධ්‍ය පිහිටුමේ සිට සිදු කරන උපරිම විස්ථාපනය තමයි තරංගයක විස්තරය කියලා කියන්නේ. හරිද? හරි. ඊට පස්සේ තරංග ආයාමය කියන දේ පෙන්වන්නේ මේ කොටසින්. එතකොට මේ කොටස පෙන්වන ඉංග්‍රීසි අක්ෂරය ගැහුවා. හරි. ඊට කලින් කියන තරංග ආයාමය කියන්නේ මොකද්ද කියලා. තරංග චලිතයට සහභාගී වන එක් අංශුවක සිට එම චලිත ස්වභාවයේම පවතින ආසන්නතම අනෙක් අංශුවට ඇති දුර තමයි තරංග ආයාමය කියලා කියන්නේ. අපි ආපහු බලමු මේ කොටස් දෙක පෙන්වන ඉංග්‍රීසි අක්ෂරය ඇතුළත් පිළිතුර මොනවාද කියලා. ඊළඟ ප්‍රශ්නය අහන්නේ වස්තුවක් මත යොදන විචල්‍ය බලයත් සමග වෙනස් වන ඝර්ෂණ බලය මොකක්ද කියලා. මේ පිළිතුරවලදී අපිට ගතික ඝර්ෂණ බලය, ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය මේ ඝර්ෂණ බල තුන තමයි මේ පිළිතුරු හතර ගොඩනගන්න භාවිතා කළා තියෙන්නේ. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේ ඝර්ෂණ බල තුන කියන්නේ මොනවද? මේ එක් එක් ඝර්ෂණ බල තුනෙහි නිර්වචන අපි දැනගෙන සිටින්න ඕනේ. ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ චලිතයක් ඇරඹීමට පෙර ක්‍රියා කරන ඝර්ෂණ බලයට. එතකොට සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ ස්පර්ශ පවත්න වස්තු දෙකක ස්පර්ශ පෘෂ්ඨ අතර ඇතිවන උපරිම ඝර්ෂණ බලය තමයි එම පෘෂ්ඨ දෙක අතර සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ. ඊට පස්සේ ගතික ඝර්ෂණ බලය කියන්නේ වස්තු චලනය වීම ආරම්භුන විට පවත්නා ඝර්ෂණ බලයට. එතකොට මෙතනින් අපිට ඕනේ බලයත් සමග විචලනය වෙන ඝර්ෂණ බලයනේ. එතන සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ ඒ පෘෂ්ඨයට ආවේනිකයි. ඒතර ගතික ඝර්ෂණ බලයත් වස්තු චලනය වෙන පටන් ගත්තට පස්සේ එක මගියකින් තමයි දිගටම පැවතෙන්නේ. හැබැයි ස්ථිතික ඝර්ෂණ බලය ගත්තොත් අපි ඝර්ෂණ උපරිම ඝර්ෂණ බලයට වඩා අඩු බලයක් යොදන සෑම අවස්ථාවකදීම එම බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ ඝර්ෂණ බලයක් පෘෂ්ඨය මගින් ඇති වෙනවා. එතකොට අපි යොදන බලය වැඩි කරන්න වැඩි කරන්න එයාට ඝර්ෂණ බලය වැඩි කර එයාට ඝර්ෂණ බලය එන්න වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. එන්නේ. එතකොට ස්ථිතික ඝර්ෂණ බලයට පුළුවන් අපි යොදන බලයට සමගම විචලනය වෙන්න. එහෙනම් පිළිතුර 2. ඊළඟ ප්‍රශ්නය බල ගුණය සම්බන්ධ ගැටලුවක්. මේ ගැටලුවේදී අපිට මීටර එකක් දිග AB සැහැල්ලු දණ්ඩක් දීලා තියෙනවා. ඒ සැහැල්ලු දණ්ඩ දෙපැත්තේ 12 නිව්ටන් සහ X කියලා බල දෙකක් තියෙනවා. ඒ බල දෙක තියෙන්නේ C කියන අක්ෂයට කොපමණ දුරකින්ද කියලා දාලා තියෙනවා. එතකොට අපිට බල ගුණ සමීකරණ භාවිතා කරලා පුළුවන් මේ X බලයේ විශාලත්වය හොයාගන්න. හරි, අපි දන්නවා බල ගුණ හොයන්නේ බලය වැඩි කරනවා භ්‍රමණ ලක්ෂයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බ දුරේ. මතක මතක තියාගන්න ලම්බ දුර තමයි අපි ගන්නෙ. එතකොට දැන් මේ පද්ධතිය සමතුලිතයිනේ. අපිට C ලක්ෂයේ සිට මේ බල දෙකට දුරවල් දීලා තියෙන නිසා අපි C ලක්ෂයේ වටා ගුණ සැලකුවත්
පද්ධතිය සමතුලිත නිසා ගුණේ බිඳුවක් වෙනවා. එතකොට අපි සීලක්ෂයේ වට දක්ෂිනාවර්ත ගුණය වාමවර්ත ගුණයට සමාන කළොත් අපිට පුළුවන් x අගය හොයාගන්න. ඒ විදිහට අපි x හොයාගන්නවා 8 නිව්ටන් කියලා පිළිතුර 2. ඊළඟ ගාණ අපෙන් අහලා තියෙන්නේ පරිපථයක් දීලා එහි කෝෂයේ සැපේන මුළු ධාරාව කීයද කියලා අහනවා. හරි අපි දන්නවා V=IR කියලා සමීකරණයක් තියෙනවා. හැබැයි මෙතනදී අපෙන් ධාරාව අහන නිසා අපි ධාරාව උත්තර කරගෙන I=VR කියන සමීකරණය ගොඩනගා ගන්නවා. එතකොට මේ සමීකරණය සමස්ත පද්ධතියටම දැම්මොත් I=6V ප්‍රතිරෝධය සැලකීමේදී මෙතනදී ප්‍රතිරෝධයකට ශ්‍රේණිගතව සම්බන්ධ වෙච්ච සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. එතකොට අපි හිතමු සමාන්තරගත ප්‍රතිරෝධ දෙකේ සමක ප්‍රතිරෝධය R' නම් මෙතන අපිට ප්‍රතිරෝධයේ අගය ලියන්න පුළුවන් R ධන R' කියලා. මේ R කියන්නේ ශ්‍රේණිගත සම්බන්ධලා තියෙන ප්‍රතිරෝධය. එතකොට ඒක 2 ohm කියලා දීලා තියෙනවානේ. එතකොට 2 ohm ධන R'. දැන් අපි R' දන්නේ නැති නිසා අපි R' හොයන්න යනවා. අපි R' කියලා සැලකුවේ සමාන්තරගතව තියෙන ප්‍රතිරෝධ දෙකේ සමක ප්‍රතිරෝධය. අපි දන්නවා කොහොමද සමක ප්‍රතිරෝධය හොයන්නේ කියලා. සමාන්තරගතව සම්බන්ධ වුණාම එක් එක් ප්‍රතිරෝධයේ පරස්පරය එකතු කරලා සමක ප්‍රතිරෝධයේ පරස්පරයට සමාන කරනවා. එතකොට R' = 2 ohm කියලා උත්තරයක් එනවා. ඒක මෙතනට ආදේශ කරාම අපිට පුළුවන් ධාරාව ඇම්පියර් 1.5 කියලා ගන්න. පිළිතුර 4. අපිට මේ ඕනෑම ත්‍රිකෝණ කොටසක් සලකලා අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. අපි පළවෙනි ත්‍රිකෝණය සැලකුවා y කාණ්ඩාංග වෙනස වෙන්නේ 5 ඍණ බිඳුව 5යි. x කාණ්ඩාංග වෙනස කියන්නේ 2 ඍණ බිඳුව 2යි. ඒතර 5 බෙදීම 2 පිළිතුර තප්පරයට මීටර 2.5යි. පිළිතුර 1. විස්ථාපන කාලපස්තරයේ අනුක්‍රමණය සැලකුවත් අපිට ප්‍රවේගය හොයාගන්න පුළුවන්. කියන්නේ y කණ්ඩාංග අතර වෙනස බෙදනවා x කණ්ඩාංග අතර වෙනසින්. එතකොට අපි බලමු කොහොමද මේ අනුක්‍රමණය හොයාගන්නේ කියලා. හරි ඊට පස්සේ ස්කන්ධයේ ග්‍රෑම් 500ක් වෙන වස්තුවක් තප්පරයට මීටර 20ක ප්‍රවේගයෙන් චලනය වෙනවා නම් වස්තුවේ ගම්මිතාවය කීයද කියලා අහනවා. ඒතකොට දැනගෙන ඉන්න ඕනේ ගම්මිතාවය හොයන සමීකරණය. ගම්මිතාවය අපිට හොයන්න පුළුවන් වස්තුවක ස්කන්ධය එම වස්තුවේ ප්‍රවේගයෙන් ගුණ කරලා. එතකොට මේ ඒකක පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. ස්කන්ධය එකකේ කිලෝග්‍රෑම් ලෙස ප්‍රවේගයකගේ තප්පරයට මීටර ලෙස තමයි අපි සැලකන්නේ. එතකොට දැන් අපිට දීලා තියෙන්නේ ග්‍රෑම් 500 කියලානේ. එතකොට මෙතන සමීකරණයට ආදේශ කරලා තියෙ ග්‍රෑම් 500 දාගත්තත් අපිට පිළිතුර වැරදෙනවා. අපි ඒක කිලෝග්‍රෑම් වලට හරවලා 0.5 කිලෝග්‍රෑම් විදියට ලියා ගන්න ඕනේ. වේගයේ ඒකක වල වෙනසක් වෙන්න දෙයක් නැහැ. තප්පරයේ මීටර වලින්මයි අපිට දීලා තියෙන්නේ. අපිට එතකොට ගන්න පුළුවන් ගම්මිතාවය යගේ 10යි කියලා. එතකොට පිළිතුර වෙන්නේ 3. අනිවාර්යයෙන්ම ඒකක දාලා ගණන් හදන්න පුරුදු වෙන්න. හරි ඊට පස්සේ තප්පරයට මීටර 1ක ප්‍රවේගයකින් චලනය වන ග්‍රෑම් 100ක ස්කන්ධයෙන් යුතු වස්තුවක චාලක ශක්තිය පෙන්වුම් කරන සමීකරණය අපෙන් අහනවා. වස්තුවක චලනය නිසා එම වස්තුව සතු ශක්තිය චාලක ශක්තිය ලෙස අපි හඳුන්වනවා. එතකොට අපිට පුළුවන් භාගයයි mv වර්ගයේ කියන සමීකරණේ චාලක ශක්තිය හොයාගන්න. භාගයයි m කියන්නේ වස්තුවේ ස්කන්ධය. ස්කන්ධය අපිට දීලා තියෙන්නේ ග්‍රෑම් 100යි කියලා. එතකොට ඉස්සෙල්ලා වගේම අපි ඒක කිලෝග්‍රෑම් කරගන්න ඕනේ. ඊට පස්සේ v වර්ගය, v කියන්නේ ප්‍රවේගය, v x ප්‍රවේගය වර්ග වෙනවානේ. ඒක නිසා 20යි m ශ්‍රේණියක අපි දෙපාරක් සමීකරණයට ඇතුළත් කරනවා.
මේ විදිහටම තියෙන්න ඕනේ අපේ පිළිතුර. පිළිතුර ටික බලුවම අපි දන්නවා අපිට දැනගන්න පුළුවන් පිළිතුර 4 කියලා.